ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප මම කුෂානි කෞශල්‍ය ප්‍රථමිනව දහනිය ප්‍රවෘත්ති සිරස්තල වෙත මහවැලි ගොවීන්ට ඉඩම් ඔප්පු දසදහසක් හෙට බලය බෙදීම ගැන කිසිඳු ලියවිල්ලක් නැහැ අගමැති අවධාරණය කරයි ව්‍යාපාර සිදු කිරීමට පහසුව ඇති රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියට වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ කිසිවෙකුත් තරඟ පාවා දී නැති බවට ICC සහතිකයක් මහවැලි ඉඩම් ඔප්පු දසදහසක් ප්‍රදානය කිරීම සහ 2018 මහවැලි ගොවි අභිෂේකය ත්‍යාග ප්‍රදාන උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙනවා ඒ දෙහිඅත්ත කණ්ඩියේ නුවරගල මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී සෑම මහවැලි ජනපදිකයකටම ඉඩම් අයිතිය ලබා දීමේ ජාතික වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු දසදහසක් පිරිනැමීම සිදු කෙරෙන්නේ මහවැලි BC සහ රඹකැන්නෝ යන කලාපවල ගොවි ජනතාවට මෙම ඉඩම් ඔප්පු පිරිනැමීම සිදු කෙරෙනවා රටට බත සපයන මහවැලි ගොවි ජනතාවට සිය ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය ලබා දීමේ ජාතික වැඩසටහන 2016 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මග පෙන්වීම යටතේ ආරම්භ කෙරුණා महावेली कलापतुल पमनक इडम उपु एक लक्ष हेट दहसकट आसन संख्यावाक मेवन विट बेदादी अवसान आहार निष्पादन जातिक संग्रामे महावेली गोवि अभिषेकय वेनुवेन त्याग सह सम्मान प्रदानय किरीमद जनाधिपतितुमागे प्रधानत्वेन सिदु किरीमट नियमिताय मेहिदी होदम महावेली महागोविया होदम महावेली गोवि संविधानयट होदम महावेली किरिगोविया एतुलु सम्मान पिरिनेमिनु एति බලය බෙදීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය මෙතෙක් කිසිදු ලියවිල්ලක් සකස් කර නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. යාපනය වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයක් අමතමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ඇත්ත වශයෙන්ම අපිට ව්‍යවස්ථාවක් එතුම් පතක් නැහැ. ව්‍යවස්ථාවක් එතුම් පතගෙන සමහර ඒවා ගැන එකඟ වෙලක් නැහැ. සමහරු කියනවා බලය බෙදා හැදීම කිසි අපේ රට බෙදන්න යනවා. පීඩාවටපත් දිස්ත්‍රික්කවල කාන්තාවන් මූල්‍ය ආයතන වලින් ලබාගෙන ඇති ණය නිදහස් කිරීමේ වැඩසටහන යටතේ නිල සහතිකපත් ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය වීරසිංහම් ශාලාවේදී සිදු කෙරුණා. යාපනය සිදු කළ සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්ෂණය කිරීමටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවට කිහිපයක් සිදු කෙරුණා. උතුරේ නිම කෙරුණු නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කෙරුණේද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මේ අතර යාපනයේ ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකය සහ හදිසි ප්‍රතිකාරංශය විවෘත කිරීමේ උත්සවයට අග්‍රාමාත්‍යවරයා එක් වුණා මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනරත්න මහතා මෙන්ම දේශපාලන නියෝජිතයන් රැසක් එක්ව සිටියා ව්‍යාපාර සිදු කිරීමේ පහසුව පිළිබඳ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සාර්ථක ප්‍රගතියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවී තිබෙන බව අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. අපේ තියෙනවා ඩුයිම් බිස්නස් ඉන්ඩෙක්ස් කියලා දර්ශකයක්. මේ අවුරුද්දක් පාසා මේකෙන් රටවල් ශ්‍රේණිගත කරනවා. එතකොට රටවල් 190 මේ ඩුයිම් බිස්නස් ඉන්ඩෙක්ස් එකේ ඉන්නවා. අපි 2014 හිටියේ 113 වන තැන. 2017 111 2018 අපි 100 වන ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඇයි මේ
doing business index එකෙන් ඉහළ යන්න අවශ්‍ය ආයෝජකයන්ට පෙන්වන්න අපේ රටේ ආයෝජන කළා ව්‍යාපාර කරන එක සහ ඒ හරහා ආයෝජකයෝ දැනුවත් කරනවා ලංකාවේ දැන් ආයතනය බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න දවසෙන් පුළුවන් පාතාලය හා මත්කුඩු චාවාරම් ගැන මේ දිනවල බොහෝ දෙනා කතා කරනවා ඒ ජනතා අදහස් වලට වෙඬු ඉඩකඩයි මේ मिनी विमसी श्रीलंका विविध मातृका कालें कालेट एनवा मेच्चर मेराटे प्रश्न त्यागन ऐ मिनिस्सु पाताले गन कथा करन्ने जनता मतेट हुंकम देन्न अपि तीरणे कला असल राटे वैडिपुरम कथा वेन मातृकावा मुकद मे दवस वल मधुष्के पाताले मार्दने करीम होंदाय इतिन अप एकनं गोडाक सतुटी पाताले अतुगालम दान्न ओने एक करन्न अमारुई गोडाकम जनतावगे सहाय ओने पाताली थोतुलन्ने එන්නෙන්න මේ කුඩු ජාවාරම විසෝදනවා මරණ ධර්ම වගේ දෙයක් ප්‍රයත්න කරුවොත් මං හිතන්නේ මේ තත්ත්වයේ පොඩු ජාවාරම සම්පූර්ණයෙන්ම නැවත ගන්න පුළුවන් කියලා හිතනවා මම ඇත්තරම මේ රටේ වෙන ප්‍රශ්න නැද්ද ඒක තමයි මහත්තයන්නේ ඔය කතා කරන්න බෑ පාතාලේ ගැන දැන් මේ ප්‍රශ්න අමතක වෙනවනේ මේක එනකොට ඒකන වෙලා තියෙන්නේ මම හැට දැකලා නැහැ නමුත් ඉතින් එන මීඩියා වලින් පත්‍ර කියවුවාම ඉතින් දැනෙනවා මේ දේශපාලන බලපෑමක් තියෙනවා කියලා පාතාල ලෝකෙට දේශපාලනික වශයෙන් නෙමෙයි මං හිතන්නේ දැන් මේ රටේ නීතිය මං හිතන්නේ ක්‍රියාත්මක කරන තත්ත්වේ හොඳයි මං හිතන්නේ වත්මන් රජයේ වැඩපිළිවෙල හේතුවෙන් රටේ සංවර්ධනය වේගවත් වී ඇති බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයට අයත් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීමේ අවස්ථාවට එක් වෙමින් සුජීව සේනසිංහ මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපතිවරයා ලෙස මාධව දෙල්පතිත්‍ර මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පත්කෙරුණා. එමෙන්ම කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපතිවරයා ලෙස අමල් ආර් ඩයස් මහතාද ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ නිලධාරීන් දෙදෙනෙකු සඳහාද මෙහිදී පත්වීම් ලිපි ලබා දුන්නා. දැන් අපිට ලැබිලා තියෙනවා ලෝකී සංචාරකීන්ට යන්න හොඳම රට බවට ලෝනි ප්ලැනට් සංගරාවෙන් ලංකාව නම් වෙලා තියෙනවා. ඒක නිකන් ආවේ නෑ. චැම්පියන්ස් ඔෆ් ඩෙමොක්‍රසි කියන අත්විවාරම් උඩ තමයි අපිට මේ වැදගත්කම ලැබුණේ. ඒක ඇති වුණේ නිකන් නෙමෙයි කොමිසම් නමයක් ඇති කරලා තොරතුරු දැන ගැනීම පාඩ ගෙනල්ලා ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටුවීමේදී යහපාලනයේ පිහිටුවීමේදී අධිකරණ ස්වාධිපත්‍ය ඇති කිරීමේදී වැදගත් තැනක් ලංකාවට ආසියාවේ මං හිතන්නේ යහපාලනයේ සම්බන්ධයෙන් හොඳම රට වශයෙන් අපි නම් වෙලා තියෙනවා මේ වෙනකොට. ත්‍රිරෝත රථයකින් මත්ද්‍රව්‍ය රැගෙන යන බවට කඩවත පොලිසියට ලැබුණු උතරතුරකට අනුව සිදු කළ වැටලීමකදී රාජකාරිය ගෙනියාවිය ක්‍රියාත්මක වීමෙන් පොලිස් සැරයන්වරයෙකු වෙඩිවැදී තුවාල ලබා තිබෙනවා. පොලිස් අනුරතකා දහවණිය වූ ත්‍රිරෝත රථය අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමේදී පොලිස් සැරයන්වරයා තුවාල ලබා ඇත්තේ සැකකරු සමග පොරබැදීමේදී සැරයන්වරයාගේ රාජකාරිය ගෙනියාවිය ක්‍රියාත්මක වීමෙන් ඔහුගේ අතකට තුවාල සිදු වී තිබෙනවා. සැරයන්වරයා රාගම රෝහලට ඇතුළත් කෙරුණා. प्रधान වතුකරයේ ජනතාවගේ වැටු ප්‍රශ්නය මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවද ටිල්වින් සිල්වා මහතා මෙහිදී අදහස් පළ කළා.
ලංකාවේ ණයවල අර්බුද කීපයක් තියෙනවා. පළවෙනි අර්බුදේ තමයි ලංකාවේ රාජ්‍ය ණය වැඩි වෙන ප්‍රමාණයට සාපේක්ෂව ලංකාවේ වත්කම් වැඩි වෙන්නේ. රාජ්‍ය ණය අරන් හෙවිත් තිනෝ ඒකෙන් මොනව හරි කරා නම් ඒක වත්කමක් ලෙස තියෙන දුන්න. දැන් අපේ රටේ නායකන් දරව තියෙනවා රුපියල් කෝටි දසලක්ෂ. ඒව ගෑල්ල හදපු දේවල් ටිකක් තියෙනවනේ. ඔය ඔක්කොම එකතු කරාම මේ කියනවනේ වත්කම. ඒ ඔක්කොම එකතු කරාම මේ වත්කම අරකට කිට්ටු වෙන්නවත් නැහැ. අඩු ගානේ භාගයක්වත් එන්නේ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ගෙනාපු ණය වලින් විශාල ප්‍රමාණයක් හොරකම් කරලා තියෙනවා නාස්ති කරලා තියෙනවා. हिटपु जनाधिपति दिवंगत रणसिंह प्रेमदास महता के जन्मदिन वेनुवेन दिस्ट्रिक विसिपहक वेडसटहन क्रियात्मक किरीम आरंभ करमेन गाल्ल नाकोट मुलन अनंदाराम विहारस्थाने नव चैत्यट मुलगल तबीम सिदु केरुना ए अमात्य सजित प्रेमदास महता के प्रधानत्वेन चैत्य इदिकिरीम संदहा रुपया लक्ष तिहक मुदलाक वे केरुना मास तुनक काल्याक तुड इदिकिरीम निम किरीमट अपेक्षिताय अमात्य गयंत करुणा तिलक पार्लिमेंतु मंत्री काविंद जयवर्धन यान महत्तरुनतुर पिरिसाक मेम अवस्थावट एक्कुना मे वसरे जूनी 23 वेनिदा वन विट डिस्ट्रिक्ट 25 चैत्य 25क वडवलियुदु आरंभ करला अवसन किरी एक डिस्ट्रिक्टेकट चैत्य राजानन महंसेला हतर बगिन चैत्यस्यै वेडसटहन अपि नियल करनवा नीति विरोधी वेलिकेनिम अदवन विट अपे रटे परिसर पद्धतियट विशाल हानियाक सिदु करनवा परिसरयट कोपमन बलपैम सिदु कलत वेली जावाराम करवान तम जावाराम दिगिन दिगटम सिदु करन्ने केसेद यन्न महत् गटलुवाक किन्या प्रदेशीय नीति विरोधी वेली जावाराम करवान सोया आईटीएन अप आरंभ कल गवेषणात्मक सटहनक दैन महावेली गंगे अतु गंगा वक्वन उपारु गंगावे स्थान कीपेकम नीति विरोधी वेलिकनीम सिदुवनवा एवं नीति विरोधी वेलिकनीम जावारमक वेटलीमट की अवस्था वेदी नाविक हमुदाव सह जावारम करुवन अतर पसुगेदा गेटुमक्द अतिवुना इम निसाम मिम गंग देपस सिदुकरन जावारम पिलिबंद रटटम हेलिकरन्नट आईटीएन अपि उपारु गंग दिगे किलोमीटर 15ක් පමණ ඉහළ දෙසට ගමන් කළා. ඒ අතරවාරයේ තුලදී නීති විරෝධී වැලිකැණීම් සිදු කරන ස්ථාන කීපයක්ම අප කැමරා කාචයට හසු වූයේ මේ අයුරින්. අපි පෙර සඳහන් කරපු ආකාරයට මේ ගංගාව දිගේ කිලෝමීටර 4ක් පමණ අපි ගමන් කරා. ඒ අවස්ථාවේ තමයි අපිට මේ කන්දල් කාණ්ඩු රක්ෂිත ප්‍රදේශය හමු වෙන්නේ. ඉතින් ඔබ දකිනවා මේ මා පිටුපසින් මේ රක්ෂිත ප්‍රදේශය තුල මේ වැලි ජාවාරම් කරුවන් නීති විරෝධී ලෙස මේ වැලි කැණීම් සිදු කර තිබෙන ආකාරය. ඉතින් අපි මේ ගඟ දිගේ තවත් රට අභ්‍යන්තරයට ගමන් කරන්න සූදානම් වෙනවා. අපි බලමු ඉදිරියට ගිහිල්ලා කොයි ආකාරයෙන්ද මේ කටයුතු මොහු නීතියානුකූල නොවන අයුරින් සිදු කරන්න කියලා. මේ තරම් ආරක්ෂාව තිබියදීත් ජාවාරම් කරුවන් සූක්ෂම අන්දමින් මෙව වැලි කැණීම් සිදු කරන්නේ කෙසේද? මේ අතු ගංගාවේ විශේෂයෙන්ම ස්ථාන තුනක් කීරතිව් वैरवेरी सह सावार स्थान हंधुनागन अनवसरे वेलिकेनियम सिद्धुकर्ण भवत ये स्थान अदाल वेटली मांसवेत धनवत्कर्लतीनवा गबडावेसीट गमनाते प्रवाहनी किरीमट लबादीन बलपत्रे उपयोगी करगन यम विटक मौन मे अनवसर वेली प्रवाहनी किरीमट कटयुत कर्ण भवतमाय तेरुगन वेलिकेनियम वल निर्तविला खंडायाम वलतीन तत्व मेक तमाय कोपमन वेटलीम कर तो अनवसर वेलिकेनियम की कार्य दिंगिन दिगटम सिद्धुकर्ण අදවන විට මෙම ගඟ දෙපස වැලි කැණීම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම නවතා තිබුණද රාත්‍රී කාලය තුලදී මෙන්ම දහවල් කාලයේදීද හොර රහසේ ජාවාරම් කරුවන් දිගින් දිගටම වැලි කැණීම් සිදු කරනවා. නාවික හමුදාව සහ විශේෂ කාර්ය බලකාය මෙම ජාවාරම් කරුවන් වැටලීම සඳහා ගඟ දිගේ ගමන් කරන අවස්ථාවන්හිදී ගඟ දෙපස සිටින පුද්ගලින් වැටලීම සඳහා නිලධාරීන් පැමිණෙන බව දුරකථන ඔස්සේ ජාවාරම් කරුවන්ට දැනුම් දීම වැටලීම් වලට බාධාවක් වී ඇති බවයි ආරක්ෂක අංශය පවසන්නේ. කෙසේ වෙතත් මෙම වැලි ජාවාරම් වලට සම්බන්ධ බොහෝ තොරතුරු අප සතුව තිබෙනවා. ඒවා පිළිබඳව ඉදිරියේදී රට හමුවේ හෙළි කිරීමට ITN අපි සූදානම්. නීතිකරුක සහ යුක්තිකරුක සමාජයක් ගොඩනැගීම සියලු දෙනාගේම අපේක්ෂාව බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. පැෆරල් සංවිධානයේට වසර 30ක් සැපිරීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් කතානායකවරයා මෙම අදහස් පළ කළා. සැමරුම් උත්සවයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ප්‍රජාතන්ත්‍රවාදී යුග මෙහෙවරක ජනතාවාදී දැක්ම යන තේමා වෙනුයි උත්සවය පැවැත්වුණේ. පැෆරල් සංවිධානය ආරම්භ කෙරුණේ ඒටී ආරියරත්න මහතාගේ මූලිකත්වයෙන්. ඉතින් පසුගිය මැතිවරණ ඉතාම සාධාරණ පැවැත්මට පැපරල් වාගේ ආයතන ඒ සඳහා විශාල සේවාවක් කළා. ඉතින් ඒ නිසා අපි සියලු දෙනා මේ රටේ පුරවැසියන් වශයෙන් අපි ගරු කරනකොට අවසාන වේදී අපි ඔක්කොටම අවශ්‍ය වෙන්නේ
නීතිගරුක යුක්තිගරුක ඒ සාධාරණ යුක්ති රජයේ සමාජයක ජීවත් වෙන්න යහපත් දේශපාලන වාතාවරණයක් ගොඩනැගීම දේශපාලන නායකත්වයේ යුතුයකම බවයි පෙෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙටිආරච්චි මහතා මෙහිදී ප්‍රකාශ කළේ ඉදිරි දශකය අපි මෙරටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ආගමික නායකත්වයත් එක්ක දේශපාලන නායකත්වයත් එක්ක රාජ්‍ය නිලධාරීන් එක්ක වෘත්තීය සමිතිත් එක්ක මාධ්‍ය වේදීන් එක්ක පුරවැසියන් එක්ක මේ කටයුත්ත කරන්නට අපි පෙළ ගැහෙනවා ඒ සඳහා අවශ්‍ය නායකත්වය දෙන්නට මාර්දොලා ව්‍යාපාරය අපි සූදානම් පෙෆරල් සංවිධානය අපි සූදානම් ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී අදහස් පළ කළා මැතිවරණ කොමිසම සම්විධාන ප්‍රජාතන්ත්‍රවාදී සහ සර්වජන ඡන්දයිතියෙන් පෙනී සිටිනවා ඒට සහාය වන පාරිභෝගික අපේ කස්ටමර්ස් ප්‍රධානමයි සිවිල් අපේ රටේ පුරවැසියෝ දෙවෙනිව දේශපාලන පක්ෂ සහ දේශපාලඥයන් තුන නිරීක්ෂණ සංවිධාන සහ අනික සිවිල් සංවිධාන හතර රාජ්‍ය ආයතන සහාය වැනි නිලධාරීන් පස්වෙනිවට තමයි මැතිවරණ කොමිසමේ නිලධාරීන් මොන ඡන්දෙද එන්නේ දින කියන එක විවාදයක් නැහැ පළවෙනින් එන්න ඕනේ පළාත් සභා ඡන්දය ඒක තියන්න නැත්නම් අනික ඡන්ද තිබ්බත් අපි බලන් ඉන්නවා නොවැම්බර් මාසේ 10 වෙනිදා වෙනකන් අපිට ජනාධිපතිවරණ තියන්න බෑ එදා වෙනකන් අපි මේක ලබා ගන්න සටන් කරනවා වතු සේවක වැටුප් කැටලුව සම්බන්ධයෙන් නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට තමන් සූදානම් බව මාචාර්ය තිස්ස විතරණ මහතා පවසනවා ලංකා සම සමාජ පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍යවකදී ඒ මහතා මේ බව කියා සිටියේ දැනටම ලංකා සම සමාජ පක්ෂයේ හැටියට අපි ඒ සේවකීන්ගේ තියෙන ප්‍රශ්න මොනවද කියලා විග්‍රහ කරලා විසඳුම් ඉදිරිපත් කරන්න ලෑස්ති මේක තමයි සහයෝගිතා සංකල්පය ඒක තුලින් මොකද්ද වෙන්නේ රජයට අයත් බතු බද්දට දෙන්නේ නැතුව සේවකීන්ගේම අයිතියත් පාලනයත් ඇති කරමින් කලමනාකාර මට්ටමින් පටන් අරගෙන සාමාන්‍ය සේවකයාගේ තත්වයේ දක්වාම කොටස් ලබා දෙනවා ඒ සමාගමේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්ුණා මහජන නියෝජිතයින් කිහිප දෙනෙකුම එහිදී අදහස් දැක්වුවා මේ වලට කලින් පළාත් සභාවක් තියෙනවා කියලා කතාවක් ඇවිල්ලා තියෙනවා අපිට මේ දැන් මේ ආණ්ඩුවක් හදාගන්න හදිසියක් නැහැ අපිට මේ ළඟ මේ අවුරුද්දව සන්නේ ජනාධිපති මැතිවරණේ තියෙනවා ඊට පස්සේ පුළුවන් ඒවා කරගන්න සියලු ඡන්දවලට අපි පක්ෂ සියල්ල එකට එකතු වෙලා සංධානගත වෙලා තරඟ කරන බවට එකඟත්වයක් තියෙනවා පක්ෂයක් කියන්නේ සියල්ලම නිදහස් පක්ෂය ඒ පාර්ලිමේන්තුවේට අලුත් ක්‍රමයට ඕනෑම ක්‍රමයකට එකඟව හැකියාවට මැතිවරණයක් තියන උන්දේසි විරහිතව අපි එකඟයි අපි සියලු දෙනා අවශ්‍ය සහයෝගය දෙන අපට ඕනේ ජනතාව විදිහට ගිහලා බලා සමත්නවා වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන කිසිඳු ක්‍රීඩකයෙකු මුදලට තරඟ පාවා දී ඇති බවට වාර්තා වී නැතයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහවුරු කළ බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා මේ කණ්ඩායම ටැලන්ට් එකේ සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ කාට එක විශ්වාස කරන්න ඇති ප්‍රශ්නයක් තියෙනවා ඉතින් මේ ටික හදාගත්තොත් අපි ලංකාව ලෝක උසාවියේ ෆ්‍රීඩම් වෙන්න පුළුවන් ලොකු දනකට එන්න ඕන එක සද්ද දෙම්මට කවුරු කවුරු මම ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම හරියට එංගලන්තේ හරි කාලෙදී හරියට සෙට් වෙයි ක්‍රිකට් නිලවරණය ගැන මම වැඩි කතා කරන්න යන්නේ නැහැ මම දැන් මේ බලන් ඉඳි තිබ්බා ජයන්ත සම්දාස මට මිලියන 50ක් දීලායි කියලා පොස්ට් ගන්නවා මිනිස්සු ඒ වගේ ගොම් කතාත් මේ ලංකාවේ මිනිස්සු කියනවා මම විශ්වාස කරනවා ඒක මම හිතන එක කණ්ඩායමගේ මට්ටමින් තමයි මේ දේ සිදු වෙන්නේ ක්‍රිකට් ව්‍යවස්ථාවත් මම බලාපොරොත්තු වෙනවා කැබිනට් එකට යොමු කරන්න ඒ අලුත් ක්‍රිකට් ව්‍යවස්ථාව මහේල සංගක්කාර මුල්ලිදරන් සිදත් වෙත්තුමුණි මෙත්තුමාලේ ඔක්කොම එකතු වෙලා හදපු ලියවිල්ල පාර්ලිමේන්තුවල දාලා පනතක් ලෙස සම්මත කරාට පස්සේ ඔය ක්‍රිකට් වල ඔය ගහන සෙල්ලම ගහන්න හම්බෙන්නේ නැහැ ආදරවන්තයන්ගේ දිනේට සමගාමීව මහරගම අපේක්ෂාරෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් ආධාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා ඒ රොටරක්ට් එක්සලන්ස් සමාජයේ මගිනුයි මාර්ගම අපේක්ෂාරෝහලේ ප්‍රතිකාර ලැබන දරුවන් සඳහා විනෝද වීමටද වැඩසටහන් කිහිපයක් මෙහිදී සන්නදාන කෙරුණා දුරබැහැර ප්‍රදේශවල රෝගී දරුවන් සඳහා නොමිලේ නවාතැන් පහසුකම් ලබා දෙන CCC නිවසේදී මෙම ආධාර බෙදා දීම සිදු කෙරුණේ ප්‍රොටෙක්ට් එක්සලන්ස් සමාජයේ සභාපතිනි නිශාදී දලුවත් මහත්මියතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා කාන්තාවන්ගේ අනාගතය මෙන් අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැතුණා इंदीय समाज व्यवसायकत्व पिलिबंद विशेषज्ञवरियकवन आचार्य सौंदर्य राजेश कांता अध्ययन पिलिबंद विशेषज्ञवरियकवन महाचार्य अनीता सिंह एतुलु विद्वतुन रसक मेहदी देसुम पवत्वोवा
කාන්තාවන්ගේ අනාගතය කාන්තාව දිරි ගැන්වීම කාන්තාව බල ගැන්වීම සහ කාන්තාවගේ ආර්ථිකය තුල ලබාගත හැකි දායකත්වය සහ ඒ තුලින් රටක් විදියට අපිට නැගී සිටින්න පුළුවන් කොහොමද කියන පරේක්ෂණ සම්බන්ධ කරගත්තු සම්මන්ත්‍රණයක් විදියට තමයි මේ සම්මන්ත්‍රණය දින දෙකක් තුරාට පැවැත්වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ තියෙන පරේක්ෂණයන්ගේ මදකම තුරු කරලා පරේක්ෂණ තුලින් ආර්ථිකයට දායකත්වයේ දක්වන්න පුළුවන් කොහොමද කියන එක තමයි අපි මේ සම්මන්ත්‍රණ තුලින් කතා කරන්නේ. දැන් ව්‍යාපාරික පුවත්. ලංකා බැංකු සභාපති රණසිංහ පෙරේරා මහතා සුබ මොහොතින් සිය දොරෙහි වැඩ බාර ගත්තා. ਸਰව ආගමික වතාවත් මැදේ සභාපතිවරයා වැඩ බාර ගත්තේ මිලියන 12කට අධික ගනුදෙනු කරුවන් වෙනුවෙන් විශිෂ්ට සේවාවක් සැපීම තම අරමුණ බවයි සභාපතිවරයා මෙහිදී කියා සිටියේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නයෝජනා ක්‍රමයෙන් ණය ලබා ගැනීමට එන ගනුදෙනු කරුවන් වෙත ප්‍රමාදයකින් තොරව ණය ලබා දීමට කටයුතු කරන ලෙසද ඒ මහතා නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළා. සීමා සහිත සිලොන් බිස්කට් සමාගම තවත් ප්‍රජාසත්කාරක සේවාවක් ලෙස දනුගම වාටිකම ප්‍රජාව සඳහා ප්‍රජාශාලාවක් ඉදිකර තිබෙනවා. මංචි සමග ගමට සරණ ලෙසයි මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරන්නේ. දීප ව්‍යාප්තව සිදු කරන මෙම වැඩසටහන යටතේ ව්‍යාපෘති 140ක් මෙවන විට සම්පූර්ණ කිරීමට සිලොන් බිස්කට් සමාගමට හැකි වී තිබෙනවා. වර්ල්ඩ් විෂන් ආයතනයේද මීට දායකත්වය දක්වා ඇති අතර ප්‍රදේශීය දේවස්ථානයකට අයත් ඉඩමකයි ප්‍රජාශාලාව ඉදිකර ඇත්තේ. මංචි සමාගමේ සන්නාම වෙළඳ කළමනාකරු විජිත් පෙරේරා මීසම් පාලක එල්ටන් සිල්වා පියතුමා ඇතුළු පිරිසක් ප්‍රජාශාලාව ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක් වුණා. රන් අස්වනු ණය යෝජනා ක්‍රමය ආරම්භ කිරීම සහ එම යෝජනා ක්‍රමය යටතේ ව්‍යවසායකයන්ට ණය ලබා දීම නඹුල්ල වලගම්බා පිරිවෙන් ව්‍යාපාරශ්‍රේදී සිදු කෙරුණා. ඒ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. කෘෂිකර්ම අමාත්‍ය පි හැරිසන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉසමගින් ITN ප්‍රධාන ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk